අයිබෝවන්. අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්. මම ප්‍රසාද නිබන්තිකා විජයරත්න. ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. බැඳුම් කර සිද්ධියට හිටපු මහබැංකු අධිපති ඍජුව සම්බන්ධයි. අලාභය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව කෝප් කමිටුව නිර්දේශ කරයි. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්. කෝප් කමිටු රැස්වීමවලදී විගණකාධිපති තර්ජනවලට ලක් වූවාද? ප්‍රමාණ දෙක තුනක සිදුවීම් වචනකින් ඔහුසහ නැහැ කියලා ප්‍රකාශ කර ලොකු අසාධාරණයක් කරන සියලු සිද්ධීන් වලට. ශ්‍රීපාද පුදබිමේ සංචාරක හෝටලයක් ඉදි නොවන බව ශ්‍රීපාද ස්ථානාධිපති පවසයි. බැඳුම් කර ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඍජුව වගකිව යුතු බව කෝප් කමිටුව තීරණය කර තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කළේ බැඳුම් කර ගනුදෙනුවෙන් අහිමි වූ මුදල් යළි ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මගින් 2015 පෙබරවාරි මස සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහබැංකුව සිදු කළ භණ්ඩාගාර බැඳුම් කර නිකුතුවලදී සිදු ඇති මූල්‍යක්‍රමිකතා විමර්ශනයට ලක් කර තිබෙනවා. සමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවෙන් මෙම වාර්තාව සඳහා පාද සටහන් නොමැතිව අනුමැතිය ලබා දී ඇත්තේ සමාජිකයන් 16 දෙනෙකු පමණයි. එම 16 දෙනා අතරට ආණ්ඩුවට සහාය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දයත්. පදසටහන් සහිතව වාර්තාවට එකඟත්වය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. රවීන්ද්‍ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අලු විහාරේ, ආචාර්ය හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, අශෝක අබේසිංහ, අබ්දුල්ලාහ මාරුෆ්, හෙක්ට අප්පුහාමි හා හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් ඒ අතරට අයත්. කෙසේ වෙතත් කමිටු සාමාජික රංජන් රාමනායක මහතා අවසන් තීරණය ගන්න ලද අවස්ථාවට සහභාගී වී නැහැ. කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නැති මහතා සඳහන් කළේ අනෙක් සියලු සාමාජිකයින් වාර්තාවේ නිර්දේශ සඳහා එකඟත්වය පළ කළ බවයි. අප පරීක්ෂාවට භාජනය කළ 2015 පෙබරවාරි 27 වන දින ගනුදෙනුවේදී එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා මැදිහත් වීමක් හෝ බලපෑමක් සිදු කළ බවට සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂ්‍ය හා කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි. කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණ හා සාක්ෂි විභාග කිරීමවලදී ඇතැම් උපරිම පාරිශුද්ධභාවය නොමැති බවද, එහිදී කටයුතු කළ ආකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය පළුදු වී ඇති බවද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂ්‍ය කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි. එසේම බැඳුම් කර ගනුදෙනු හරහා ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් එක් ආයතනයක් වන Perpetual Treasuries ඉතා විශාල මූල්‍යමය ලාභ උපයාගෙන ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි. එබැවින් එසේ මෙම ගනුදෙනු වලට වගකිව යුතු මහ බැංකුවේ නිලධාරීන් හා ආයතනයන්ට එරෙහිව පැනවිය යුතු දණ්ඩනයන් හා වෙනත් නියමයන් නිර්දේශ කිරීම සඳහා එකී අයථා කටයුතු හේතුවෙන් රජයට හා මහ ජනතාවට සිදු වී ඇති අලාභය හෝ පාඩුව එකී වගකිව යුතු පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් අය කරගත යුතු බව නිර්දේශ කරන අතර ඒ සඳහා අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බව කාරක සභාව වදාරණය කරයි. එසේම නිර්දේශිත දණ්ඩනයන් හෝ වෙනත් නියමයන් අවශ්‍යයුරින්ම ක්‍රියාත්මක වන බව සොයා බැලීම සහ සහතික කිරීම සඳහාත්, ඒ පිළිබඳව පසුබිම් කිරීම සඳහාත්, එමෙන්ම එබඳු ආකාරයේ කටයුතු මින් ඉදිරියට සිදු නොවීම සඳහා අවශ්‍යයෙන්ම ගත යුතු සියලු පියවර ආවේක්ෂණ හා තුලනයන් ක්‍රියාත්මක කිරීම සඳහාත් එකී ආවේක්ෂණ හා තුලනයන් මහ බැංකුව විසින් නිසි පරිදි ක්‍රියාවේ යොදවන බවට සොයා බැලීම සහ සහතික කිරීම සඳහා ඒ පිළිබඳ පසුබිම් කිරීම සඳහා පාර්ලිමේන්තුව ඍජුව මැදිහත් විය යුතු අතර එය පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ මූලික වගකීම් බව කාරක සභාව අවධාරණය කරයි. එසේ ක්‍රියාත්මක කිරීමෙන් රජයට සිදු අලාභයන් අය කර ගැනීම සහ පවතින නීති අර්ථයේ ක්‍රියාත්මක වීම පාර්ලිමේන්තුව සතු වගකීමක් ලෙස ඊට ඕනෑකමින් කාරක සභාව නිර්දේශ කරයි. Perpetual Treasuries ආයතනය ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස ඊට කෙටි කාලයක් තුල අධික ලාභයක් උපයා ඇති අතර එසේ ලාභ ඉපීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ බලති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් කළ යුතු අතර එමගින් ඔවුන්ගේ කටයුතු
කටයුතු හරහා මහ බැංකුවට හා රජයට මූල්‍යමය පාඩුවක් සිදු වී ඇද්දයි ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීම මහ බැංකුවේ වගකීමක් ලෙස කාරක සභාව තරයේ විශ්වාස කරයි මෙම ප්‍රස්තුත බැඳුම් කර ගනුදෙනුව සඳහා හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජුවම වගකිය යුතු අතර ඔහුට සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිර්දේශ කරයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පැවරිය ඇති මෙම උත්තරීතර පාර්ලිමේන්තුව වෙත කාරක සභාවට මෙතෙක් ඉදිරිපත් විය ඇති සියලු ලේඛන තොරතුරු හා සාක්ෂි එකී ඇතම් තොරතුරු සංවේදීයි ප්‍රකාශ වුවද ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීම කාරක සභාවේ දැඩි වගකීමක් බවද කාරක සභාව විශ්වාස කරයි එම වගකීමට අනුව මෙම නිර්දේශ සහ විගණකාධිපති වර්ගයේ නිර්දේශ හා නිගමන සහිත වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතර මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳ විවෘත සංවාදයක් ඇති කළ යුතු බවටත් කාරක සභාව නිර්දේශ කරයි.